බරාවේ නොමැතිව ක්‍රියාන්විත දියත් කරන ලෝ දක්ෂිතම හමුදාවක් බවට පත් වෙමින් ව්‍යවහාර රණවිරුවෝ යුද මුක්ත කලාපයේ දකුණු දෙසින් තවදුරටත් ඉදිරියට මෙපින් බලතොරතුරු 53 වන සේනාංකයේ සමග ඉදිරියට යන සුජිත් විතාන පත්‍රණගෙන් ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේ වන්නී මානුෂීය ක්‍රියාන්විතයේ අවසන් අධියරේ අවසන් දින කීපය ගෙවි යමින් පවතිනවා මෙරට ආරක්ෂක අංශ ලෝකයේ දක්ෂතම හමුදාවන් බව අදවන විට සනාත වෙලා ඒ බව ප්‍රායෝගිකව සනාත වී අවසන් ලෝකයේම බීතියටපත් කළ එල්ටීටී අද යුද හමුදාව ඉදිරියේ දනින් වැටි තිබෙනවා ඕනෑම හමුදාවක් සිදු කරන ක්‍රියාන්විතයකට බරාවි සහය ලබා ගන්නවා එය අත්‍යවශ්‍යතාවයක් ඒත් යුද මුක්ත කලාපයේ යුද හමුදාව මේවන විට ක්‍රියාන්විත කරන්නේ කිසිදු බරාවියක සහයක් නොගෙන ඔවුන් සතු ඇති සුළු අවියෙන් ත්‍රස්තවාදී සංවිධානයක අවසන් පුහුණු සමාජිකයන් සමග යුද හමුදාවට සටන් කරන්නට සිදුව තිබෙන්නේ මෙවන විට යුද මුක්ත කලාපයේ යුද හමුදා සේනාංක දෙකක් විසින් සිය මෙහෙයුම් දියත් කරමින් සිටිනවා ඒ 35 මාර්ගයෙන් බටහිර ප්‍රදේශය 53 වන සේනාංකයත් ඒ 35 මාර්ගයෙන් නැගෙනහිර ප්‍රදේශය 58 වන සේනාංකයත් ඉදිරියට ගමන් කරමින් සිටින්නේ නන්දිකඩල් කලපුවහා ඒ 35 මාර්ගය අතර බිම් තීරුව තුල 53 වන සේනාංකය ඉදිරියට ගමන් කරමින් සිටින්නේ ගුවන් සංක්‍රමණික බලසේනාවට අයත් යුද හමුදා ඒකක ඊට යොදවා තිබෙනවා ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක පස්බැමි පහක් මේ දින කීපය තුල පමණක් 53 වන සේනාංකය බිඳ දැමුවා පස්වන ගැමුණු හේවා බලෑනිය 17 වන ගැමුණු හේවා බලෑනිය 4 වන විජයබා පාබල රෙජිමේන්තුව හා 5 වන විජයබා පාබල රෙජිමේන්තුව යුද මුක්ත කලාපයට යුද හමුදාව ගමන් කිරීම වැළැක්වීමේ උත්සාහයන් පරාජයට පත් කළේ 53 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ මග පෙන්වීමෙන් 8 වන කාර්ය සේනාංකාධිපති කර්නල් රයිප්‍රියගේ මෙහෙයවීමෙන් එල්ටීටී උපක්‍රමශීලී බාධක ජය ගන්නට රණවිරුවන් සමත්ව සිටිනවා තවත් දෙවන්ත පස් බැම්මක් අභියස 5 වන විජයබා පාබල රෙජිමේන්තුවේ රණවිරුවන් රැකවල්ලා සිටින්නේ වන්නී මානුෂීය ක්‍රියාන්විතය තුළින් යුද හමුදාව ලැබූ තීරණාත්මක ජයග්‍රහණ හමුවේ පරාජයට පත්ුනේ එල්ටීටී සංවිධානය පමණක් නොවේ එල්ටීටී පෝෂණය කළ දේශීය විදේශීය තරවුකාර ඊනියා බලවේගද අද යුද හමුදාව ආරක්ෂක අංශ ලැබූ ජයග්‍රහණ තුළින් පරාජයට පත් වෙලා යනුව ම්ලේච්ඡත්වයේ අවසානය තවත් නොබෝ දිනකින් තවත් හෝරා කිහිපයකින් මෙරට ආරක්ෂක අංශ සනිටුහන් කරනු ඇති චමිල් ආනන්ද උපාලි සමරකෝන් සමගින් මම සුජිත් විතානපතිරණ පුදුමාතලන් දකුණු ප්‍රදේශයේ සිට